මූල්‍ය අර්බුදය නිසා රාජ්‍ය අංශයම අනතුරේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙසැම්බර් 8 දක්වා දීර්ඝ කරයි. ජනාධිපති චේතනාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා. රනිල්ගේ කතාවට විද්වතුන්ගේ ප්‍රසාදය. ශ්‍රී ලංකාවේ ලබා දෙන තීන්දුව කුමක්වත් ඉදිරි සති දෙක තුන තුළ අතුරු සම්මත කිනුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඒ සම්මත කර නොගතහොත් 2019 වසරේ රාජ්‍ය ආයතන පවත්වාගෙන යාමට නොහැකි වන අයුරින් මූල්‍ය අර්බුදයක් ඇතිවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා. 2019 රාජ්‍ය වේදම් සම්බන්ධව හෙඩ්ලයින් නිවුස් කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පෙන්වා දුන්නේ දෙසැම්බර් මාසයේ රජයේ සේවක වැටුප් ගෙවීම රාජ්‍ය ආයතනවල අනෙකුත් වියහෙදම් පිළිබඳ අර්බුදයක් නොමැති 2019 වසරට අදාළව රජයේ වේදම් සඳහා මූල්‍ය ප්‍රතිපාදන නොමැති බවයි. මේ පිළිබඳ අදහස් දක්වන රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉන්දි අකුරුගොඩ. කල තියෙන්නේ පාර්ලිමේන්තුවට, ඒ කියන්නේ ව්‍යවස්ථාදායකට, ජනාධිපතිවරයාට කිසිදු මූල්‍ය බලතලයක් නැහැ අනුක්‍රම ව්‍යවස්ථාවට අනුව. ඒ නිසා පාර්ලිමේන්තුවට පමණයි හැකියාව තියෙන්නේ මේ කියන මුදල් පනත් දෙන්න සහ ඒව සම්මත කරගන්න. දැන් නොවැම්බර් වල ගෙනෙන්න තිබුණු අයවැය ගෙන්න ඉඩක් ලැබුණ නැහැ මේ ජනාධිපතිවරයා විසින් අස්තනෝමතිකව ඇති කරන ලද විශාල දේශපාලන අර්බුදය නිසා. දැන් එතකොට අපි විශාලම අර්බුදයට ලක් වෙන්නේ ඊළඟ අවුරුද්දේ, ඒ කියන්නේ 2019 වර්ෂය වෙනකොට. දැන් අපිට හැකියාවක් නැහැ මූල්‍ය රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ කිසිදු තීරණයක් ගන්න. ඒ නිසා තිබෙන විශාලම ප්‍රශ්නය තමයි ඉස්සරහට දකින්න තියෙන, එතකොට රාජ්‍ය සේවය කරන පරිගෙවන ඒවා, ඊට පස්සේ රජයේ සුබ සාධන කටයුතු, උදාහරණයක් විදිහට සමුල්දි, ඊට පස්සේ පාසල් වලට ලැබුණු සහන, උදාහරණයක් විදිහට පාසල් නිලැන්දුම්, මේ වගේ කිසිදු කාර්යයක් සඳහා මුදල් නැතුව මේ කාර්යයන් ඉදිරියට පවත්වාගෙන යන්න හැකියාවක් නැහැ. අනිත් එක තමයි අතුරු සම්මත ගිණුම් ගැන කියනවා. අතුරු සම්මත ගිණුම් සම්බන්ධයෙන් බලකල තියෙන්නේ පාර්ලිමේන්තුවට. එතකොට අතුරු සම්මත ගිණුමක් ගෙනල්ලා මේ කියන අතුරු සම්මත මේ යෝජනාවක් ගේන්න පාර්ලිමේන්තුව නැතුව බැහැ. එතකොට මේක අතිශයින් දිගුකාලීන අහිතකර ප්‍රතිඵල ගෙනල්ලා ගැන ප්‍රශ්නයක්. ඒ නිසා මේ කියන ජනාධිපතිවරයාගේ මේ අස්තනෝමතික ක්‍රියාව, මේ කියන ආත්මාර්ථකාමී තීරණ යල්ල බලපාන්නේ ජනතාවට. ඒක නිසා ඒ සම්බන්ධයෙන් දැන් නඩු තීන්දුව ලැබුණොත් පාර්ලිමේන්තුව විසිර වීම නීති විරෝධී කියන කාරණයක් ඇත්ත මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න හැකි වෙයි. එහෙම නැත්නම් තවදුරටත් විශාල අර්බුදයකට තමයි සමස්ත රාජ්‍යම ගමන් කරමින් තියෙන්නේ. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය තෙවන දිනටත් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැත්වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය සිකුරාදා දක්වා කල් තැබීමට අද තීන්දු කළා. එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය දෙසැම්බර් 8 වෙනි දින දක්වා දීර්ඝ කිරීමටද නියෝග කළා. මෙම පෙත්සම් විභාගය පසුගිය 4 වෙනිදා ආරම්භ වූ අතර පළමු දිනේ පෙත්සම්කාර පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයේ හමුවේ කරුණු දැක්වීම සිදු කළා. ඊයේ දිනේ අදාළ පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයා කරුණු දැක්වීම සිදු කළ අතර අද පෙරවරුවේ පෙත්සම් විභාගය ආරම්භ කරමින් අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබුණා. මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වගන්තිය යටතේ පාර්ලිමේන්තු නිලකාලය සම්පූර්ණ වීමට ක්‍රතම ජනාධිපතිවරයාට එය විසිරුවා හැරීමට ඇති බලතල පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. පළමු දිනේ අධිකරණයේ හමුවේ පෙත්සම්කාර පාර්ශ්වය කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා අවස්ථා දෙකක් පමණක් සලසා දී ඇති බවයි. ඒ පාර්ලිමේන්තුවක නිලකාලය ආරම්භ වී වසර 4 ගෙවුණු පසුව සහ පාර්ලිමේන්තුවේ 3/2 වැඩි බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් යෝජනාවක් සම්මත කරමින් පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවකයි. එහෙත් මෙම නඩුවට පාදක වී තිබෙන විසිරුවා හැරීම මෙම ප්‍රතිපාදන දෙකටම අදාළ නොවන බව පෙන්වා දෙන නීතිඥවරුන් එම විසිරුවා හැරීම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බව කියා සිටියා.
එමෙන්ම මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ ප්‍රතිපාදනවලට සම්පූර්ණයෙන්ම පටහැනි බවද ඔවුන් පෙන්වා දුන්නා. ඊයේ දිනේදී ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ජනාධිපතිවරයාගත් ක්‍රියාමාර්ගයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අයිතියක් නැති බව ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් නීතිඥවරුන් පෙන්වා දෙන්නේ එම තර්කයෙහි කිසිදු පදනමක් නැති බවයි. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට විභාග වෙමින් පවතින පෙත්සම් 13 සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් වෙනුවෙන් ගරු නීතිපතිතුමා විරෝධතාවයල් දක්වලා තිබුණා. ඒ විරෝධතාවයන් වලදී අද දින මාධ්‍ය හා පත්‍රවල සඳහන් වෙලා තිබුණේ නීතිපතිතුමාගේ විරෝධතාවය උනේ ජනාධිපතිතුමාගේ බලය පාර්ලිමේන්තුව විසිරුවා තැරීමට ජනාධිපතිතුමාට තිබෙන බලය මූලික අයිතිවාසිකම් පෙත්සමකින් අභියෝගයට ලක්කිරීමට සහ එවැනි පෙත්සමක් පරීක්ෂා කිරීමට විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය නැහැ කියලා. දැන් අපි දන්නවා මේ වෙනකොට පළවෙනි දේ තමයි නීතිපතිතුමා එවැනි විරෝධතාවයක් ගන්නව නම් ඒක මූලික විරෝධතාවයක් වශයෙන් මුල් දිනේ ගත යුතුයි. ඒ වගේම තමයි දැන් මේ වෙනකොට අපි දන්න දෙයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන් තිදෙනෙක් මේ පෙත්සම් සම්බන්ධයෙන් leave to proceed මේක අහන්න බැලූ බැල්මට මූලික අයිතිවාසිකම් පෙත්සම පිළි අරගෙන අධිකරණ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙනවා මේක අහන්න කියලා තීරණය කළා. මේ වෙනකොට leave to proceed අහන්න තීරණය කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඉල්ලපු සහනයන්ගෙන් තහනම් නියෝගිකුත් ස්ටේ ඕඩරෙකුත් මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණය දීලා. ඉතින් මන් දන්නේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් ලැබෙයිද මේ තමන් කරපු ක්‍රියාව නීතියට පටහැනි නීති විරෝධී කියන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චේතනාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට බොහෝ පාර්ශ්වවලින් චෝදනා එල්ල වනවා. පසුගිය ඔක්තෝබර් 26 වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා හැර මහින්ද රාජපක්ෂ මහතාව අගමැතිදුරේට නම් කිරීමේ සිට මේ දක්වාම ජනාධිපතිවරයා හිතුවක්කාර ලෙස කටයුතු කරමින් සිටින බව බැලු බැල්මටම පෙනෙන්නට තිබෙනවා. පසුගියදා රූපවාහිනී සංවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පෙන්වා දුන්නේ විධායකයේ ජනවර්ම මගින් ව්‍යවස්ථා දායකයේ ජනවර්ම යටපත් කළ නොහැකි බවයි. එසේම අද එම ජනතාව ඔහු සමග නොමැති බවත් හර්ෂද සිල්වා මහතා පෙන්වා දෙනවා. අපේ ව්‍යවස්ථාවේ ඉතාමත්ම පැහැදිලිවම ලියලා තියෙනවා ජනාධිපතිවරයාට මේ පාර්ලිමේන්තුව මේ විදිහට විසුරවන්න බෑ කියලා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ දිගින් දිගටම පාර්ලිමේන්තුව හා අධිකරණය නොසලකා ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයකින් පමණක් නොව රටේ සාමාන්‍ය නීතිය යටතේද දඬුවම් ලබා දිය යුතු බවයි. ජනාධිපතිවරයා චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබේ නම් එය රාජ්‍යයට ද්‍රෝහිවීමක් වන අතර අපරාධමය වරදක් ලෙස සැලකෙනවා. ඒ අනුව මෙරට ක්‍රියාත්මක දණ්ඩ නීති සංග්‍රහයේ 115 වගන්තිය අනුව ඔහුට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතිනවා. එහිදී වසර 20ක උපරිම සිර දඬුවමකට යටත් කළ හැකි බව නීතිවේදීන් පෙන්වා දෙනවා. අභියාචනාධිකරණය පැන වූ අතුරු තහනම් නියෝගය අනුව මේ වන විට මෙරටේ අගමැතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. එහෙත් අමාත්‍යංශ ලේකම්වරු මාර්ගයෙන් රටේ පාලනය තමන් විසින් පවත්වාගෙන යන බවට ජනාධිපතිවරයා කරන ප්‍රකාශයන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. අමාත්‍යංශ ලේකම්වරුන්ට නියෝග විධාන හා උපදෙස් දීමට ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකින් ජනාධිපතිවරයාට බලයක් පවරා නැහැ. මේ අනුව යම් රාජ්‍ය නිලධාරියෙකු ජනාධිපතිවරයාගේ නියෝග මත කටයුතු කිරීම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් එතුමට බලයක් තිබෙනවද රාජසේවකයන්ගේ පඩිනඩි සම්බන්ධයෙන් කටයුතු කිරීමට? මෙහිදී අමාත්‍ය මණ්ඩලය ක්‍රියාත්මක වීම රාජකාරී කටයුතු නවත්වලා තියෙන නිසා මෙම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මොකද ඒකට බලය ලැබෙන්නේ අමාත්‍යවරයාගේ විධානය හා පාලනය යටතේ. අමාත්‍යවරයාට විධාන හා පාලනය කිරීමේ හැකියාවක් නැත්නම් ලේකම්වරුන්ට එවැනි කටයුත්තක් කිරීමේ හැකියාවක් තියෙනවද කියන එක ගැන බරපතල සැකයක් මතුවෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්ති කියූ සංවිධානය ඊයේ කොළඹ ගාලු මෝදර හෝටලේ සංවිධානය කර තිබූ විවෘත සංවාදයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සිදු කළ කතාව සම්බන්ධව මේ වන විට විද්වතුන් රැසකගේ අවධානය යොමුව තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ දේශපාලන කුමන්ත්‍රණයකට හසුව දුරේ පවා අහිමිව සිටින මොහොතක අදහස් දැක්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතා සතු වූ කරුණු දැක්වීම විනය හික්මීම මෙන්ම මානසික සංයම යන කිසිදු ගුණාංගයක් ජනාධිපති සිරිසේන වෙතින් කොහෙත්ම ප්‍රදර්ශනය නොවන බවයි. පන්සලේ මහානායක හාමුදුරුවෝ කියන්න තිබුණු බණ, නිකායක මහානායක හාමුදුරුවෝ කියන්න තිබුණු බණ විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමක් කියලයි කියලත් කියනවා. මෙතන තියෙන්නේ මහානායක විහාරාධිපති ප්‍රශ්න නෙමෙයි. මෙතන තියෙන්නේ විනය පිටිකේ ප්‍රශ්න. විනය අනුව වැඩ කරනවද නැද්ද කියන අපේ ප්‍රශ්නේ විවස්ථාව. ප්‍රශ්නය හැදුවේ අර්බුදය හැදුවේ මම නොවේයි. ප්‍රශ්නය හැදුවේ අර්බුදය හැදුවේ රට විනාශ කරුවේ රනිල් වික්‍රමසිංහයි කියන එක මම බොහොම පැහැදිලිව කියන්නට ඕන. මම දේශපාලන කරුමයක් කියලා කිව්වා. මට දොස් කිව්වා. දැන් අවනාදේ වෝ මගේ ඒ සියලු චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. මං මගේ සංස්කෘතිය අනුව මම පිළිතුරක් දෙන්නම්. මට අනික් අයගේ සංස්කෘතිය ගැන කියන්න බෑ. ඔහුගේ දර්ශනය මේ රටට ගැළපෙන. ඔහු හිතන පතන විදිහ මේ රටට ගැළපෙන්නේ. දේශීයත්වය, අපේකම්, අපේ උරුමයන්, අපේ සංස්කෘතීන්, අපේ සිරිත්විරිත්, අපේ සම්ප්‍රදායන්, අපේ බෞද්ධාගමික සහ අනිකුත් ආගමික ධර්මතාවය මේ මිනිස්සයයි එකකවත් නැහැ. ඔහු යම් ප්‍රමාණයකට මාවත් විනාශ කළා. මගේ සංස්කෘතිය ගැන. මගේ සංස්කෘතියෙන් මම පිළිතුරු දෙන්නේ සංයුක්ත නිකායේ ආකෝෂ සූත්‍රය. විජයනන්දන් වහන්සේ රජගහ හිටපු කාලෙක ආකෝෂ පරිවාද බමුණ ගිහි බුදුරජාණන් වහන්සේ මුණ ගැහුවා. බුදුරජාණන් වහන්සේට බැන්න අවලාන කරා දොස් කිව්වා. මේ සියල්ලම ඇහුම් ගන් දීලා බුදුරජාණන් වහන්සේ අන්තිමටම දේශනා කළා. බමුණ ඔබට මිත්‍රයන් ඉන්නවා. නෑදෑයන් ඉන්නවා. දන්නා ඉන්නවාද කියලා. ආකෝෂ බමුණ ගම්මට ඉන්නවා, මිත්‍රයෝ ඉන්නවා, නෑදෑයන් ඉන්නවා, දන්නා ඉන්නවා. එයා ඔබේ නිවසට පැමිණිවාම ආහාර දෙනවා, සංග්‍රහ කරනවා. ඔව් මම එහෙම සංග්‍රහ කරනවා. කවුරු හරි ආහාර බාර ගන්න නැත්නම් අනුභව කරන්නේ නැත්නම් ඒ සංග්‍රහය පිළිගන්නේ නැත්නම් කාට දෙකයි ඒක මටයි බුදුරජාණන් වහන්සේ කිව්වා. මම දොස් කිව්වේ නෑ. මට කිව්වේ දොස්. මම අවලාද කිව්වේ නෑ. මට කිව්ව අවලාද. මං නිඳා කරේ නෑ. මට කිව්වේ නිඳා ඔක්කොම බමුණ උඹට බාරයි කියලා. හෙඩ්ලයින් න්ියුස් අදට සමුගන්නවා.